ඇත්තටම මුෂ්පික රහීම් කියන්නේ කබ්බෙක් නෙවෙයි කියලාම මේ කතාව පටන් ගමු. වර්තමාන ජාත්‍යන්තර එක්දින පිටියේ ඉන්න ශක්තිමත්ම අංක 4 ක්‍රීඩකෙක් බවට රහීම් මේ වෙද්දි පත් වෙලා තියෙනවා. රහීම් ශ්‍රී ලංකා කණ්ඩායමක පළවෙනි තරඟ දෙකේ ගොඩනගපු ඉනිම් දෙක විශිෂ්ට ඉනිම් දෙකක්. කණ්ඩායම පීඩනයට පත් වෙලා තියෙන අවස්ථාවක අමාරු තනතිල්ලක තමයි මේ ඉනිම ගොඩනැගෙන්නේ. ඒ ඉනිම් දෙක දකිද්දි අපිට මතක් වුණේ ඔය වගේ ඉනිම් ගණනාවක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරලා තියෙන මහේල ජයවර්ධන. කලබල වෙන්නේ නැතුව ඉනිම ගොඩනගලා අවසන් පන්දු හර කිහිපේ වේගෙන් පන්දුවට පහර දෙන එක මහේලගේ ක්‍රමය. ඒකම තමයි රහීම්ගේ ක්‍රමයත්. රහීම් අපිට මතක අවසන් කාලේ අපි එක්ක තරඟවල ශ්‍රී ලංකාවට එරෙහිව හොඳින්ම සෙල්ලම් කළ ක්‍රීඩකයෙක් විදිහට. හැබැයි රහීම්ගේ මුල් කාලේ බැලුවම රහීම් ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ තමයි දරුණුම පසුබෑම පෙන්වලා තියෙන්නේ. 2006 ජාත්‍යන්තර එක්දින වරම් ලැබෙන මේ ක්‍රීඩකයා 2007 දකුණු අප්‍රිකාවේදී තමයි මුල්ම වතාවට ශ්‍රී ලංකා කණ්ඩායම මුණ ගැහෙන්නේ. ඒ තරඟයේදී පන්දු 33ක් පිටේ ඉන්න රහීම් ලබා ගන්නේ ලකුණු 6ක් විතරයි. ෆර්විස් මහරුෆ්ගේ පන්දුවකට තිලකරත්න දිල්ෂාන්ට උඩ පන්දුවක් දීලා තමයි පිටියේ අසරණ වෙලා හිටපු මේ ක්‍රීඩකයා දැවී යන්නේ. ඊට පස්සේ 2007 දී ශ්‍රී ලංකාවේ එක් දින තරඟ තුනකට ශ්‍රී ලංකා කණ්ඩායමක රහීම් සෙල්ලම් කරනවා. මේ තරඟාවලියේ පළවෙනි තරඟයේදී පන්දු 49කට මුහුණ දෙන රහීම් ලකුණු 28ක් ලබා ගන්න සමත් වෙනවා. එදා මාලිංග බණ්ඩාරගේ පන්දුවකට උපුල් තරඟ උඩ පන්දුවක් රැකගෙන තමයි රහීම් දැවී යන්නේ. ඊට පස්සේ තරඟාවලියේ දෙවෙනි වතාවට ශ්‍රී ලංකාවට මුහුණ දෙන රහීම් ඒ තරඟේ පන්දු 4කට පිටියේ ඉන්න සමත් වෙනවා. එදා රහීම් කිසිම ලකුණක් ලබා ගන්න සමත් වෙන්නේ නැහැ. මහරුෆ්ගේ පන්දුවකට සංග උඩ පන්දුවක් රැකගෙන දැවී යන්නේ ලකුණු නැතුව. තරඟාවලියේ තුන්වෙනි තරඟේ රහීම් කලින් තරඟයට වැඩිය එක පන්දුවක් වැඩියෙන් පිටියේ හිටියත් එක ලකුණක්වත් ලබා ගන්නේ නැතුව දැවී යන්නේ මාලිංගගේ පන්දුවකට සංගක්කාරාතට උඩ පන්දුවක් දීලා. අපසු 2008 දී ලාහෝර් වලදී ශ්‍රී ලංකාව හමුවේ ලකුණු 44කට මුරලි හමුවේ කරච්චි වලදී මුරලි හමුවේ ලකුණු 8කටත් රහීම් මුල් කාලේ ශ්‍රී ලංකා පන්දුව වන්නන් හමුවේ දැවී යනවා. ඔය තමයි මුල් කාලේ රහීම්ගේ ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ පෙන්නපු දක්ෂතා. ඒ ඉනිම් බලද්දී අපිට පේන දෙයක් තමයි ඒ කාලේ බංග්ලාදේශ කණ්ඩායම වගේම රහීමුත් අපිට ගේමක් වෙලා නැහැ. අපේ වචනෙන් කිව්වොත් මුල් කාලේ රහීම් අපිට කබ්බෙක්. මුරලිගේ දඟ කැවෙන පන්දුවට, කුලේගේ මහරුෆ්ගේ දෝලණය වෙන පන්දුවලට, මාලිංගගේ තර්ජනාත්මක පන්දුවලට රහීම් ඒ කාලේ කබ්බෙක් වුණත් දැන් ශ්‍රී ලංකා පන්දු කරන බලකාය රහීම්ට ගොඩක් හුරු පුරුදු වෙලා. අපි මුල්ලිකින් ගැන මතක් කළා වගේම රහීම් ශ්‍රී ලංකාව හමුවේ බංග්ලාදේශ ශ්‍රී ලංකා දෙවැනි තරගයේ අවසන් වෙද්දී සෙල්ලම් කළ අවසන් ඉනිම් කීපය ගත්තොත් ලකුණු 125ක්, 84ක්, 10ක්, 98ක්, 67ක්, 144ක් විදිහට තමයි සටහන් කරගෙන තියෙන්නේ. රහීම් දිනුනේලාද නැත්නම් අපේ ගමේ ගොඩේ කතා කරනවා වගේ ලංකාව අන්තිම කාලේ කබ්බෙක් ෆෝම් කරලාද හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න. මුවන් වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.